වාලේසු අත්‍රගචන්තු දේවත සදධම්මං මනිි රාජස්සෙ සුනන්තුु සගහ මොකහෙදං ධම්ම සවනෙ කාලෝ අයන් බදන්තා ධම්ම සවනෙ කාලෝ අයං බදන්තා ධම්ම සවනෙ කාලෝ අයන් බදන්තා නමුතස්සේ භගවෙතු අරහතු සබ් ධම්මිසු අප ටිහතඥාන චාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්ජ්‍ය විසාරය දස්සෙ. සබ්බ සත්තුත්තෙමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ഞුණු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතුෝ අරහතු සබ් ධම්මිසු අපටි හතඥාන චාරස්ස දස බල දරස්ස චතුවේ සාර්ජ්‍ය විසාරය දස්සෙ සබ් සත්තුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස. ගතාගතස්ස සබ্බනු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතුෝ සබ්බධම්මි සු අපටි හතඥානචරස්ස දස බල දරස්ස චතවී සාරජ්‍ය විසාරදස්ස සබ සතුත්්‍යමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබ্බഞනු සම්ම සම්බුද්ධස්ස සද්ධර් මශ්‍රාවක කාරුණෙක ගුණගරුක සත්පුරුෂ පින්නතුනින් බොහෝම ශ්‍රද්ධාවෙන් අපේ මේ පින්වත් පිරිස සැදී පැහැදීමේ සූදානං වෙන්නේ තතාගත ශාන්තිනායක සම්මා සම්බුදුපියාණන් වහන් සේවිසින්, ලෝක සත්වයින් පිළිබන්ධ. අප්‍රමාණ අනුකම්පාාවෙන් අසීමිත දයාවෙන්, අව බොහුදු කොටගෙන දේශනා කොට වදාළ අති උත්තුම් පරම ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයින් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවේ පෙරදැරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්ඩත් එහෙම ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසන තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන ඉතාම නිවැරදිී මෙලොව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදිමලොව ජීවිතයකින් පරලෝ සුගතිගාමී වූ ආයිතික භවගාමී ජීවිතයකින් සැනසින්ඩත් අවශන සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනුයි සත්් ධර්මශ්‍රවනය කිරීම සඳහා අපි පින්නතුම් හැම දෙන්නාම අද සැදී පෙහෙදී සූදානං වෙන්නේ. නිරන්තරයෙන් ධර්මශ්‍රවනය කරන පින්නතුන් හිටියටි සද්ධර්මදානී වටිනාකම අප පිනතුන් දෙෙන් හොදුටුවම දන්නවා. සියලූම ධානයන් පරාජයට පත්කරමින් දිනනෑ උතුම්ම දානමී පින්කම තතාගත ශ්‍රී සද්ධර්ම දානමී පිංකමයි ඇහවුවොත් මේ ලෝකී තියන ශ්‍රේෂ්ඨතම ධනමය පින්කමමොකදද කියලා ඒකට භාගිටවන් වහන්සේ ලබාදුන් පිළිතුර තමයි තතාගත ශ්‍රෂ සද්ධර්ම දානයයි කියලා ඒවන ධර්ම ධානයම බොහොම ශ්‍රේෂ්ටයි. එවන් උදාරතර මහපංකමක් තමන්ට විතරක් වෙනුවෙන් විතරක් තනිවුම සිද්ධ කරගන්ඩි අප පිනිතුන්ට ඉඩකඩ අවස්ථාව ඕන තරන් තියෙනකොට තථවිත ශ්‍රී සද්ධර්මය ලෝකයට ධානය කරමින්ම ශ්‍රවණය කරන්න ඕන කියලා අප පිණතුන්ගේ හිතේ අනුකම්පාවක් එප දුන්න ආං ඒ අනුකම්පාවේ මුදුන් පමුණවා ගණ්ඩ භාගිතුන් වහංශයට කීකරුවෙන්ට. මේ විදිහට උතුම් වූ ලෙසේ ධර්මය ලෝකීට ධානය කරමින් ශ්‍රවනය කරන්ඩ ඔබ හැම දෙනාමයකුතු පාදාවන්න. ඒමනං ධර්මයත් ධානය කරනවා ගෞරවේ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන සද්ධර්ම ශ්‍රවණයත් කරනවා පෙනතුන භාගිතුන් වහන්සේ කියල දුන්න විදිටම. අපි ඇද බනහන්න උත්සාහ කරමු. මහත් වූ බලාපොරතුවක් හිතේතියාගෙන. මම මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාවතුලින් මග හිතේතියන පංචනීවරණ ධර්මයන් යටපත්වේවා. ඒ වෙනුවට සප්ත බෝදධයන්ග ආදී ධර්මයන් වැඩීදවුල් වේවා මේ අති උත්තුම් සද්ධර්ම දේශනාව අතුරතුරදදිමින්. මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වීවා කියන ප්‍රාර්ථනාවං යුක්තවම සද්ධර්ම ශ්‍රවනය කරඩ අපි හැම දෙනා අදෝත් සහකරමු. මේ යුතුම් සද්ධර්ම දානානි ශංශය මේ උතුම් සද්ධර්ම ශ්‍රවනානි සංසයත් ඔබට මට ඉතාමක් මං භවයක සැප සහිත ප්‍රතිපදවිින් චතුරාර්ශත්ත්‍යය ධර්මය අවබෝධ කරගෙන සැනසේ මුදේශාම පාරමී වීවා කියල ප්‍රාර්්ථනා කරගනිමු පිනතුනි අදමී ඔතුම් ධර්ම දේශනාව සඳහා ම මාතෘකා කරගණ්ඩ කල්පනා කලි අපේ බුදුපාණන් වහන්සේ කිසාගෝතමී ආරමුණු කරගෙන සක්දවිඳුන්ට දේශනා කොට වදාළ උතුම් ධර්මකාරණ කීපය ධම්ම පදපාලියයේ සඳහන් වෙන උතුම් ගාථරත්නය පන්සුකූල දරං ජන්තුන් කිසං දමනි සන්තතං ඒකං වනස්මිං ජායන්තං ම ්‍රහ්මනති අපේ ඔඋත්තුම් භාග්‍යතුවන් වහන්සේ සක්දේවිදුන්ට මේ කරනු පැහදිලි කළා මම් බ්‍රහ් මනය කියලා කියන්නේ මෙන්න මේවාගේ කෙනෙකොටයි කියලා මේ ගාතරත්තෙන් බනකන් හේතුවක්කඇති වුනා දෙදවලෝවට අධිපතිසක් දෙවිදු පළමු දසපෑ එක් වු න හම උතුම් භාග්‍යතුන් වහන්සේකෙන් බනහන්ඩ දෙවියන්ට ලැබෙන අවස්ථාවයි බ්‍රහ්මරාජීන් වහන්සේලට බනහඬ ලබෙන අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ හමුවයිෙන්ඩ බනහන්න කියා තමන්ගේ පිරිසත් එක්ක වර මහා විහාරයෙන් බුලවාගෙන ඇවිල්ල භාග්‍යතුන් වහන්සේලගේ බිමන්දිගන්නේ. සතුරු සාමචයේ දමින් මුලින් කතා භාකරනවා. මොකත්ත මේ සතුරු සාමචි දෙනවා කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සුදුක්මසනවා ස්වාමීන ඔබහන්සේ සනිපෙන් ඉන්නවද ඔබහන්සේ ශවංගින්නවාද මොනහරි ලෙඩක්ක එහෙම කරදර කරනවාද රෝගී තත්ත්යක් එහෙම ඉශ්මතු වෙලා තියෙනවාද මේ දවස්සල විවේකී තියෙනවාද මේ විදිහට කරුණු හොයල බලල කතා බා කරවා එන ඒකට කිව සතුටු සාමිකයේදිල කතා භා කරනවා ධර්මදේශනාාව ආරම්භ කරන්න පෙරාතුව භාගතුන් වහන්සේත් එ එක මෙහෙම කතා කරන්නකොට කෙනෙකට හිතෙන්න්න පොළුවන් එහෙනං සම්ප්පලාප හිස්වච්චනය මේදේවල් එහෙම දොඩුවනු ඇතිම මේ ගොල්ලු කියලා නමුත් එහෙම කතා කරන්නේ අපි උතුම් භාග්‍යතුන් අහන්ශේලඟ හැබැෑ ශ්‍රාවකයෝ කවදාකොත් සම්ප්පලාපෙන් දොඩුවන්නේේ හළලතු ල ඕපදුප භාගතුන් වහසේදරී කතාා කරලන්නේෙ ඒගොල්ල ක්කොම භාග්‍යතුන් වහන්සේළඟගේ සැනසිලා ඉන්නේ ඒනම් භාගතුන් වහන්සේත් වෙහිළතුහළු ඕපදුප්ප සාකච්ඡා කරන්නේ සක්දේ විදු භාගතුන් වහන්සේළඟට ඇවිල්ල තමන්ගේ පිරිසත් එක වන්දනය කැල්ල එකත් පසුව ඉඳගෙනෙ වදගෙන භාගිතුන් වහන්සේ දිහැ බලාගෙන සැනසමින් කතාබා කරමින් සාකච්ඡාවේදලා පෙනතු භාග්‍යතුන් වහන්සේ ලඟ ශක්තිවිඳදු කොහොම අසුන් අරගෙන බිම ඉන්ඩ ඇත්්ද හරියට නික භාග්‍යතුන් වහන්සේ ශක්තියජු දිහැ බලාගෙන ඉන්න එක. අත පුතක් දදිහ බලාගෙන නව වගේ විඩ ති සක්තිද බිමි ඉඳගෙන උතුම් භාගචන් වහන්සේ දහ බලාගෙන මේ කාරණාව කොයි තරන් අපූරුයිද මේ පුංචි තැන කොයි තරන් ධර්ම කන්නු අපට ඉගෙන ගන්න තිීනද හිතල බලඩකෝ මහරජේ ලෝතනාා බුදුරජාණන් වහන්සේ බැහැද කෙන්ඩවෙල්ල තමන්ගේ පිරිශත්තෙක් මනුස්ව ලෝකට ඇවිල්ල තිබ නැද්ද උත්සුන් හොයොහොයි අපි වගින් මගේ දනිහෙරිදිෙනවා මගේ කෙන්දරිදිනවා ඇගිලිරිදිනවා එහෙම හේතු හොමින් උත්සුන් වල ඉඳගන්නේ ගොල්ලොන්ට තිිබිනේද තිබුණා බලන්ඩකු අශීමමිතේ නහිතමානීකම අසීමිත සාතරු ගෞරවේ උතුම් බුදුපියාන්න් වහන්සේ ළඟ වාඩිියුණි අසුම් හොය ඇඩනමි. මේ වාඩි වෙලා ඉන්න ක්‍රමිහ බොහොම අපූරුයි කාරණා සඳහන් කරන්නේ. කාරණා පැහැදිලි කරන්නේ කයි රජුව තියාගෙන පිටකොන්දේ බිතිියකටත් තේතු කරලන එනම් කයි රජුවත්ත බාගෙන භාගතුන් වහන්සේ දිහවට හැරිල භාගයතුන් වහන්සේ දිහ බලාගෙනම සිරි මූ මණඩලී දිහ බලබලා කතා කරනකොට සැනසිෙනවා ඇගිල්ලක්වත් පාදවලතියන ඇගිල්ලක්වත් භාගයතුන් වහන්සේ දිහැට යොදවලන දෙපා දිගු කරලනේ එම් හිතන්නෙකු සක්දවිඳු වාඩි වෙලා ඉන්න ආකාරය කෙනෙක් එෙක්කොත් ඒකට ඒගොල්ලු පැහැදිෙනවා එහනම් තාර්ථ කෙනෙක් තමන්ගගේ දරුව දිහ බලාගෙන ඉන්නකට දරුව තාත දිහ බලඟ ඉන්නවා වගේ භාග්‍යතුන් වහන්සේ ශක්දවිදු දිහ බලාගෙන බණ කියනකොට සක්දිවිදුු භාගතුන් වහන්සේ දිහ බලගෙන සැෙනසිවා. එනම් හරි අපූරු සාකච්ඡාවක් කෙතන වඩ ඇති. ඒ අපූරු සාකච්ඡාාවෙන අතරතුර කෙටි දහම් කරනක් සාකච්ඡා කරමින් ගත්පස්සවේ ඉන්න වෙලාවේ කිසා ගොතුමි භාග්‍යතුන් වහංසවේ බැහැදකින්ද කිසා ගොතුමි මහරත්තරෙනින් වහන්සේ භික්ෂණීන් වහන්සේල පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ද අහසින් ගෙනවා ඒ අහසින් එනකොට ඇයි දැක්ක බුදුපියාණන් වහන්සේ සක්දවි සමඟ සාකච්ඡාව ගෙතිලන්නවා දුරතියාම ඇය අහසේද දෙකලා තරණ කළා මේ සකච්චාවට බාධනු කරන්න. මම ඉතින්ට ගිහින් තවත් භාගතුන් වහන්සේ විශ්තර පත්න කරන්න ශ්‍රද්ධාව සංසාර කෘතය නිමා කරලා ඉන්න ඉන්නයි බුදුපියාණන් වහන්සේව දුරහින්දල එත්තැන ඉන්දලම වන්දනා කරලා තමන්නාපු පිරිසත් සමග නැවතයන් දගා සක් දෙවිඳු පසුවමී කාරණාව දැක්කා සක්තිේදුු භාග්‍යතුන් වහංශේකෙන් හනවා ස්වාමීනී භාග්‍යතුන් වන්සේ භාග්‍යතුන් වහන්සේ බැහැතකින් දෙවිල්ල මෙතෙන්ට ඒනී නැතුව නැවෙත හැරලා යන ඒ කවුද කියලෙහවා ආං හිවිලා වේ භාගිතුවන් වහන්සේ ඇය පිළිබඳුව කන්නු සඳහන් කරන්නවා කෞුද ඒ ආවි කියලා ඒවෙලේ බුදුපියණන් වහන්සේ මතක් කළා සක් දෙවිඳනි ඒ මගේ දුව සා ගෝතුමියයයි කියලා මෙතන් හරි අපූර්ු වච්චනයක් මේ සඳහන් කරෙන් මගේ දුව කිසා ගෝතමිය යාවි කියලා භාග්‍යතුන් වහන්සේ එහෙම කතා කරනකොට ඒ වචනය අහගඩීන්ද එතන කිා ගෝතම මරහත්තෙන්නේ වහසේ හිටියේ නෑ නමුත් මේලෝක කෙනෙකුට දෙන්න පුළොන් උතුම් මලාබේ සසරින් නිවනට රල සංසාර කෘතය නිමා කරවල ඒට අනුග්‍රහ කරලා උපකාර කරවල භාගයතුන් වහන්සේට කෙනෙක් කීකරු නහම මෙසියල්ලම ලබනකොට උතුම් බුදුපියාණන් වහන්සේ කියාදුන් මග ඒ විදිහයට මනුගමනය කරපු කෙනා සැනසෙනවා කියන කාරනාව හොඳ සඳහන් කරන කාරනාවක් ඒ කියන්නේ භාගතුන් වහන්සට කී කරුවෙන්ට භාගතුන් වහන්සට කීකරුණුත් භාගතුන් වහන්සක ලෑමනලි පන් දුවක් පපුතිෙක් පවට පත්තිෙන් දෝඩ තර පුල්හංකම තිීනවා මගේ ද කිසා ගෝතම යැයි කියලා භාගතුන් වහන්සේ ප්‍රතිරදන්නේ ඒවෙලි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පමුතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ හන්සවතිය නුවර කොළගේක ඉපදිලා පෙමුතරා භාග්‍යතුන් වහන්සේ දේශනා ක න උතුන්ම් ධර්මදේශනාවක්ශ්‍රාවණය කරන්න රැබිලා එදා ඒ දේශනාව නිමා කරනකොට එක් මෙහිනීින් වහන්සේ නමකටේ රලුසිවුරු දරන භික්ෂණී අතරේ අගතනතුර ලබලදිනවා බලාගනිඳල. ඒ දම් සබ වග්‍යිශීදන් ඒ සැෙනසුන. අප්‍රමාන සොතුටුවෙල අප්‍රමාණ ප්‍රතිීන් ඒ එදා ඒවඋතුම් කාරණාව දිහ බලාගෙන සැනසිලා ප්‍රර්ථනාවක් කරනවා අනට අනමට එ උත්තුම් සම්පත්තියක් උතුම් වර ප්‍රසාදයක් ලැබින් ඕනි බුදුපියාණන් වහන්සේ නමකගේ ශාසනයක කියලා එදා පෙවමුතුරා භාගතුන් වහන්සේ ශාසන ප්‍රාර්ථන වක්ෂිදු කළ ඒ ප්‍රාර්ථනාව නිසාම සංසාරයේ දෙවලෝ මනුලුව අප්‍රමාණ සැප සම්පත්තිදල කාරණ සඳහන් කරනවා ප්‍රාර්ථන මුදුන් පමුණුව ගන්ඩි සැවත්නුව මේ ශ්‍රේෂ්ඨ බුද්ධහන්තෙරේ දෙලඳු පවුලක ඉපදුන කාරණ සඳහන් කරන්නේ ඉතාම දුප්පත් පවුලක ඉපදුනා කියලා. මෙහම ඉපදුන හම පුංචි කාලයකිෙලිසෙල්ලම් කරලා කාලේ ගවීගෙන යනකුටේ උස්මහ වනාම විවාහ වඩ සිද්ධ වෙනවා විවාහවෙලා ටිකකාලයක් ගෙප්පු හම තමන්ගි ස්වාමීයට දාවේ දරුව පිරිචද ගන්නවා අම්ම කෙනෙක් විදිහටේ දරුවකට ඔපත දෙන්න වේශ මහන්සවේලා දරවා වෙනුවෙන් තමන්ග ජීවිතයේ දන්දීලා අසී මාන්තික කැපකිරීම කරලා පුදුම වේදනාවක් දරාගෙන දරුවෙකුට උපත දීලා. උපද දීල විතරක් නී ඒ දරුවාවට ටිකකාලයක් පෝෂණය කරලා. ඒ දරුවගේ කෙරිෙකෙට මෝනණ දිීහ බලාගනයේ ය අම්මක යිතරන් සැසිෙන් න. දවස පුරාවටම විදිින දුක් පුංචි දරුවගේ මෝන දීහැ බලනකොටේ ේෂස හන්සේ තෙහිට්ටුවු අපහසු අමාරුව මේ සියල්ලම නැත්තරම නැතිවෙලා අ්ඩේද එක බැල්මකින් අර සියල්ලම නිමල දානමැති දරුවද බලන එක බැල්මකින් ගිෙනගත්ත සියල්ලම නිවලදාල ඇව සැනසීමට පත් කරන්නේේති නවත් මිස්්සාසරය හැටි මොකද්ද හටගත්ත නම් යම් දෙයක් අටකත්තේ සිල්ල දවසකන තිෙනවා.විනා සස්වු භාවියට පත්තිනවා. දෙැ භාගිතුන් වහන්සේ සක්දේදුන්ට කිසාාගෝත මේ පිළිබඳව කරලු සඳහ කරනවා මගේ ද කිෂාගෝතුම කියල සක් දෙවිදුන්ට කිසාාගෝතු මේ පිළබඳු ගුණු වරණ වක්ෂේ දෙකෙනවා. එදා භාගතහසේ සඳහන් කලා මගේ කොස පලාගෙන ඉපදනයේ දරුව. කෙලෙසෙල්ලන් කරනාවදී බලාපොරතු නේවත්තෙන්න්තිේ වෙලාවක. හදිසයේ මරණයට පත්තෙන්. හදිසියේ මරණයට පත්ෙන්න්න ශසිද්ධෙනවා. පෙනතුන අපි බොහෝෂයෙන් ආදරය කරනයි. අපිට හුඟක් සමී පවුනයි අපේ ජීවිතයට හුඟාක් ලිංගතු වනයි ඒවාගේ කෙනෙක් බලාපොරොතු නොවන වෙලාව අපිුව දාලා යනවා කියල කිව් හම අපි කොහම නන්දරා ගන්නද අපි කොහොද ඒක පිළිගන්නේ එතකට කොයි තරන් ඒක අපහසුයි දමවරුද අම්ම කෙනෙක් තාත්ත කරෙක් බලාපොරොත්තු වෙනවාද තමන්ගේ මරණයට කලින් තමන්ගේ දරුවගේ බාරණ වෙනවාද කින් මයි තාත්තයි බලාපරත්තින මන්ගේ මිනිය ගෙනිය අන්ඩෝනි තමන්ගේ දරුවන්ගේ කරමති අපේ කරමති එහවනම දරුවු අන්්ඩෝන එන අම්මයි පුතයි ඉස්සරහට ඇවිල් ලැහූ තාතයි පුතයි ඉසරහට ඇවිල් ලැහූ කවදි ඉස්සෙල්ලම් මං එක එන්න කියලා අම්ම තතාත ඉදිරිට පැල්ල මාරය යටටිකේ මාරය ගේ පුතාට වස්සුළු මොත කරඉඩ දීපන් මං ඔබත් එක්ක එනවා මං ඉස්්සර වෙනවා කියල ඒගුල්ලු පවයිශරවි. ඒතරං සෙනහස දරුවන් පිළිබඳව දෙමවපියංගි තියෙනවා. ඒතරං අප්‍රමාණ අආශීමමිත ප්‍රේමයක් දෙවවපියන්ගෙන් දරුවන්ට දේනවා. ආං ඉහමනං කිසා ගෝතමි ළල ීවිත මාන්දුරු පැත්තට හැරරිි පටන්ගත්ත. මේ සංසාරයේ හුඟක් පිංකරපු සිෙල්ලැකපු අප්‍රමාණ පාරමිපපුරපු උත්තමාවිය. සංසාරයේ මහාකල්ප ලක්ෂයක් පාරමිපපුරපු උත්තම ඇයවත් ඒක දන්නුවද මේ වෙලා ඇවත් ඒක දන්නේනේ නම් පුතා මැරුණ වෙලාවේ වේදනාව කොහම දරාගත්තද. යනේනමං නැතුව කොහෙටද මං මගේ දරුවව සෝපත් කරගන්න දුවන්නේ කලා වෛද්‍යවරු හොයාගෙන හයාගෙන හොයාගෙන දුවන්නේ. දරුවව නැගිට්ටන්ට. යන්නේ හොයාගෙන දක්ෂ වෛද්‍යවරයෙක් නං ඒ වෛද්‍යවරය නගට ගේපාහම වෛද්‍යවර කියන්නේෙ නංගී දුවේ මේ ළමයව නගිට්ටන්ට බෑ මැරිලයි ඉන්න කිවත් ඇයි පිළිගඩ සූදා නන්නේ. දරුව මරුණ වෙලේ ඉඳල ඇයත් ඉලාපතල අන්ඩාන්ඩ එකාතකින් කඳුලු පිහිපිහා අනිත්තතික් දරුවව පපූඩු තුරුල් කරගෙන වෛදී යරහයාගෙනයනවා මකොට දොහයාගැෙන ඇන්නේ දරුව බැරුණ කෙනෙ එක පිළිගන්න කැමිති නැතුව දරුව වන ගිට්ට වඩ. වෛදවරු ළඟට ගේපුහම ඒගොල්ලො කියන්නේ මේක කොහම සූපත් කරන්නදි කියල්. ඒ ඒක පිළිගණඩුවත් කැමතිේනේ සමහරයි අදටත් මලූ කනෙක්්ද තමන් සෙනේ දක්කු පුවයි තමන් ආදරී කියල පිළිගත්තයි තමන් ජීවිතයට හුඟාක් සමිපූණයි මැරුුණ කියලලා තවන පනිවිඩයක්ක් දෙනකුටත් අප පිළිගණඩි සමහල්ලට කැමතින ඒ තරම් ඒ තරම්ම රාගේ ආදරී බලවොත්ල අපි හනවා මේ හුදේ මාතයක හොඳට කතා කරපු කෙනන්නේ නෑනෑ මැරෙන්් විදිහක් නෑ. මේ අද දවල් මං එක හොඳට හිටියන ඊර මං ගෙදරටම ගිහිල්ල කතා කරලා නාවේ. කොහොම දහම වෙන්නේ එක වෙන්ඩ විදික් න බොරු නේද කියන්නේ. එහෙම පවා අහනයි නැද්ද විහිළුවක් නේද කරන්නේ මොකද පිළිගණ්ඩ කැමති නෑ ති එහමවා. අපිත් එහෙම අහන්නේ සංසාරයේ කොයිතරං අපි බැදිිල නිසාද. නමුත් සංසාරයේ මහා කල්ප ලක්ෂයක් පාරමි පොරුලා ඉන්න ඇයත් එදා පිළිගණ්ඩ සූදාන ගුණද තමගේ දරුව මැරි මැරිල කියල නෑන එම් බලන්ඩුකු මේ සසර කොහොම ද අපට සලගන්න කියලා ඇතිකරවනවා ප්‍රේමයක් පුංචි සිතුල්ල ඒක පිටි පස්ස තියෙන්නේ මහා දැවන්තවිඳවීම. මහ දැවන්ත වඳවීම. ඇතිකරවනවා පංචි සිිතවඉල්ල. තන්හාශජය සිතවිල්ල ඒක මුදුන් පමුණවාගඩ යන ගමනේ අති දැවන්ත දෂ්කර කටයුත්තක් මට කරඩ වෙලා. එතකට බලඩු මේ ශසර කොහමද හැදිල තියන්නේ කකිල්ලා ස කොහමනම් භයානකයිද ඉශසර බොහෝම දුකයි. මෙලෝක වැඩිපුරමතියන්නේ සැපේද දුකද කියලෙ කර කැහු ආඒකට දෙන්න තියන පිරිතුරතමයි මෙලෝකේ වැඩිපුරමතියන්නේ දුක. එතකට සතුර නැද්දමද සතුට කියල එකක් මෙලෝකේ තියනවා හැබැ ඒ නිමාවුනහම මෙතැන කරෝලිති දුක එමලෝක ඩිපුරමතියන දුකනමීද. දුකපතමයි මේ ලෝකයේ පිහිල්ල තියෙන. කිසි කෙනෙක් නංගී අක්කේ ඔය දරුවවා මැරිලා කියලා ක කියනකොට පිළිගන්න සෝදානන් ගුණනේ නැති ඇයි දරුව නැගිට්න්ඩ කොයි තරම් කටයු කළාද. එ ප්‍රේමෙන් අන්ද වෙලා දගු දගන දග නැමතරෙන යනකට. සමහරක් ශ්‍රද්ධාවන්ත මිනිස් වෙේද කිව්වා නංගී උඹට පිහිටි වෙන්න පුළුවන් උතුම් භාගයතුන් නාශෙල්ලි භාගයතුන් නාංශි උතුම් භාගයතුන් වහංශේ ළඟට ගිය උඹට යහප තක් වෙන්න පුළුවන් උඹ බලාපොරොතු වෙන කාරණා උඹබට ඕනාවටත්තඩ ලබන්න පුළුවන් ආගේ නිසා දුජාණන් වහන්සේ ට ඇන්ඩි කල කිීවා. සද්ධාවන්තු මිනිස්සු ඇයට උදව කළ ඒ අහගනෑ බුදුරජාණන් වහන්සේ හඹවෙඩාව. පිරිිතුතිි භාග්‍යතුන් වහංශුව මේ හබවනනි බණන හඳද භාග්‍යතුන් වහන්සේ හම්බවවෙන්නේ එඉන්නේ තමන්ගේ මැරුණු දරුවව නෙග්ටි ගඩමි. නෙදා භාග්‍යතුන් වහන්සේ බැහැකි නකොට. භාග්‍යතුන් වහන්සේ ඇයට සංසාරෙන් එතරයන්ට තරම් පින්තියනව කියන ගරණාව කළගිඩියක්ක ජලි පහනපත්වන වගේ භාගච වංශේ දකිනා. එනම් අප්‍රමාණ අනුකම්පාව භාග්‍යතුන් වහන්සේගේ ළඟ අපිට වඩ කොයිතරන් තිීනවද කළගිඩියක්ක ජලි පහනපත්ව වන ක කිය ට ේන දුරින් ෙහි තිබ. අපිනග තියන කරුණාව වුනත් අනුකම්පවන බහොම සීම සයිතයි. නමු උතුම් භාගතුවන්නාහන් සසලඟ තියෙන අනුම්පාව. කොහෙංහරි හේතු හයල හොල හොලා හල බලලා පං්චිම හේතුවට නම් භාගතුන්නශේ උපකාර කරඩයි බලන් ආගේක එකවේ කළේ ඇතුළි තියන පහනේ තියනෙ එලියත් ඒකත් භාගතුනාශය දකිනවා ඒතරන් ශ්‍රද්ධාව කර තිබුනත් ඒකත් බාගතුනාසේ දකිනවා එහම ශ්‍රද්ධාවක් ඒකෙනට අනුකම්පා කරඩ ඒෙනට මගේ අනුකම්පාව ලැුණුත් ඒකනට මහත් වූ යහපතක් සැලසෙනව කියලා භාගජනශය දකිනවනං ඒනව හොයාගෙන භාගජනෂි වැඩම ගන්නවා ඒ වැඩම කරන්නේ ත ප්‍රමාණ අනුකම්පාවයි එදා ගෝතමියට ගැමුුරු ධර්මයක් දේශනා කරඩේ පෙරාතුව භාගතතුන් නාංශයට සඳහන් කළා ය දරුවෝ නැගිටගන්න කැමතින. කවරුත් මැලන්ටෙති ගෙදරකින් අ අපමිටක් කරගෙන ඉඩ කියල. අබමිටක් කරග නවුත්මං ය දරුව සූපත් කරනවා කියලා. ඇයි බොහෝම ඉක්මින් වේගින් වීගින් පීවර තීතිය අ තීතිය අට යන්ට මක දෝන තමන් දරුව ැගටිගෙන ොම වේගෙන් අඩිය තේතිය අඩිේ අඩි තීතිය යන්නද සමහර ගෙවල්ලට ගිහින් කතාකර අහඩද නංගයේ මට අභමිටක් දීපන් එහෙම කියනකොට ඒ මිනිස්සු ගෙවල්ලුලින් තමන්ගේ කුස්සයට යන්න ඇති අබමි අරගෙනයෙන්ද කුස්සට ගෙහිල් අභමිට අරග නැවිල්ල කිෂා ගෝතමි අතර දෙනකොට කිෂා ෝතමි අහන්ඩ ඇති මේ ගෙදර කවුරුත් මැරල නැදදි නැ්ච කොහෙදේ අපේ තාත්ත මැරුන. එහෙම සඳහන්කරනකට අභිමිට තන මතහරලා තවත් ගෙදරකට යනවා. තවත් ගෙදරට යන්නේ අභිටක්හොයාගන්න මකද භාගතන් වහන්සේ මතත් කළේ කෙනෙක් මැරුන ඇති ගෙදරින් අභමිටක් කරගෙන්ඩි කියෙල්ලා. ඒ ගෙදරටත් ජිහිල්ලා අම මට අභිමිටක් දෙඩි කියල කිව්හම දෙන්නන් කියලා කොස්්යටට ගෙහි අපි අරගෙන ඉඩත් ඇැති ඒනකොට කිසාා ගෝතමි අහන් ඇති මේ ගෙදර කවරුත් මැල්ලු නෙද්දමි මොකද නැත්තිදයි මගේ ස්වාමියය මැරන්නේ එහ ඒ අබමිටි නුත් ඇති වැඩත් තිෙනවාද තවත් ගවල්ලට යනකට ඒගෙදර අබමිට දෙඩ සූදානං වුණනත් අවසානයහන්නේ ඕගල්ලුන්ගේ කවරුත් මරලු නෙද මගේ අයමැරිලා මගේ අක්කමැරිලා මගේ මල්ලිමැරිලා මගේ සහෝදරිය මෙරල්ල මගේ සහෝදරියමෙල්ල මගේ නැන්දමැරිලා මගේ මාමමැරිල, සීයමැරිල කිරියත්තමැරිල කිර අම්ම මැරිලමීවිදිහිට හැමෝම පිළිතුරු දිනකොටේ. ඇටම වැටහිෙන්න ගත්තා එහෙනක් ඉතින් හැමෝටම මැරෙන්න්න වෙනවනි අම්දක්ශක කියලා. යම්දංස හැමෝටම මරණට පත්තෙන්ට වෙනනි කිය ැට තරු. රණය පිළිඳ වැයට තේරීට පටන්ගත්තා මේ සංසාරය අප්‍රමාණ පින්කරපු තැනන්තිය. ඇස්සලට ඕනන්න කඳුලු වඩ වුණ ප්‍රඥ්ඥාවවදිවිඩ පටන් ගත්තා මේ වෙනකොට තුගත්තැන් වොල ඇවිදල ඉවර අබමිට හොයයින්ට නම් අබමිටක් ලැබනද අවමිටක් ලැබනෙන්නේ. අබමිටවල් ලෝනතරන් ලැබුණ භාගයතුන් වහන්සේ දේශනා කරපු ආකාරය අභිමිටක් නැබන්නේ මොක දී අබිමිට කවරුත් මැල්ල නැති ගෙදරකින් අපිටක් කරනගඩ එතිකති කවරුත් මැල නෙත්තැන් තරව අපේ ගමපුරාම අපි ඇවින අභිටක් හොයන්න කවරුත් මැලනැති ගෙදර අපට හොයා ගන්න පුළුවන් ීද එම් අපි හැමෝන්ටම දවසක අපි අතරෙන් කවරු හරි වෙන්ගෙනවා ඒකයි සඳහන් කලේ යම් දෙයක් හටගත්තනගේ හටගත්තදේ යම් දෙයක් ටිකකාලයක් පවිතිලා ඊළඟට විනාශස්වභවිට පත්තිනඒකෙට සඳහන් කළේ උපාද ටිති බංග උපදිනවා ටෙති කියනෙ ටිකකාලයක් පවතිනවා බංග කියල කනෙ විනාසස්වභාවිට පත්තිලයනවා ආංහිම ඇ ඇවිදලලා ඇවිදි ඇවිදල බලන්නකොටයිඇයට අබමිට කම්මුණේනේ ඇ හිස් අතින් භාගිතන් ංශීකටාව අවිට කම්මුණාද නෑකිල සඳහන් කළ එනං ඒකාරණ වර්මුණ කොටන්න කොටේ ඒයට දැන් ධර්මය දේශනා කරන්න තර ඒ උතුම් ධර්මය අහන්ඩ තරන් ඇයි සූදානං කියනක උතුම් භාගතුන් වහන්සිරවෙට වන භාගතුන් වහන්සේ යට ධර්මය දේශනා කරනවා. ඇගේ හිතතුලේ නැගල තිබුණු ශෝකයේ ගිනි දෙල් බුරු පුුරා ැගෙනවා වගේ නැගමින් වැඩමින් තිබුණු ශෝකයේ නිවල දාන්ට ඒ පැතිරෙන ගින්නට ධර්මය නෙමති ජලී ඉහල හැම දාටම නිමල දාන්ට නැවත ඇවිලෙන්නේ නැතිවෙන තරමටම නිමල දාන්්ඩ උතුම් භාගචන් වශේ කටයසු කළ භාගතුන් වන්ේ ණ කියනකට. භාගතුන් වහන්සේ කෙනෙකුට කතා කනකොට ඒ කෙනට එක කොයි තරන් දෙනුවද බලන්ට පටාචාරාව දරෝ දෙන්න නැතුූගිය ස්වාමියය නැතූගිය අම්ම තතාත් හොයාගෙනෙකට අම්මතතාත්ත් මැල්ල එකකු සෝපන් සහෝදරියත් මැල්ල. උමුතු තැනැත්තියක්ක් වගේ නුව රෙහෙෙන් මෙහට මෙහෙන් මෙහෙට මෙහෙම හිට එහෙන්ම හිට කොයිතරන්ගේ දදවා හිටියෙන් සිහ එළඹගණ්ඩ බැරු භාගතන් වහන්සේ ශ්‍රීමක දහතුව වෙර කරලා කතා කරේ නංගීසිිහිධි කර ගණ්ඩ ඒ කතා කරන කොටම කාරණ සඳන් කරලා තියනෙ මහාලොකු කැළක් ගිනි අරගත්තාහම ඒ ගිනිගත්ත කළේ වතුර කල්ල ගෙඩි දහස් කනන් දාල නිියවාහම ඒ කැලිට කොයි තරන් සැණසීමක් දේයිනවාද ගින්න නිවිල ගියා වගේ ගෙනගත්ත හිතත්ත ඇගේ කොයි තරන් සූපත්වනාාද භාගතනාශය කතා කරන්නකට ආංගමනන් දක්කනවා කෙනෙකුට තේරෙන්නේ හරද මාංශය අතෙන් පිරිමදිනවා වගේ දැයිනවා කියලායි භාගත ශේ කැනකට ආමතරන කරනකොදෙන. ද දරදුක පපුත්‍ර ශනහ උහුල ගණ්ඩ බැරුව ආදරේ නිෂා සනිහශනිසාා අසීමිත ප්‍රේමේ නිසාා කොයි තරන් ඇ විඳ වුවද ඒ විඳවීම භාගත වංශය කතා කරනකොටම නැත්තරම නැතිල ගිල්ල පව ගිල්ල යේ බුදුරජාණන් වහන්සලගේ සංචයදුුණා භාගතුන් වහන්සේ අයට ධර්මය දේශනා කළා ධර්ම දේශනා නිවාාවෙනකොටේ ඇ සෝවම් පලි පිටිය උතුම් සෝවාම් මාර්ගෙ ලබාගෙන බුදුරජාණන් වහන්සලගින් පස්සේ ඉල්ලීමක්කරන්න නළගට ඇවිල්ල ස්වාමීනී මට අනුකම්පා කරඩ මට අනුකම්පා කරඩෙ මට අනුග්‍රහ කරන්න මට අවසර දෙන්්ඩෙ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශාසනයේ මට පැවිදිවින්න අවසර දෙන්ඩි කියල ඉල්ලීම් කළ එදා බුදුරජාණන් වහන්සේ අවසර ලබර දුන්නා ඒ උතුම් අවසරයේ ලබාගන්නොටඉහෙවුඩ මල් ගොන්න මල්ගොන්න පිපිල ගියාපගේ භාගතුන් වහන්සකින් අවසරරගැෙන ප්‍රවරජා බූමීට පත්වෙලා නොබෝ කාලයකින් සසරින් එතරයන්ට තරන් පිකර ලන්න තැනැත්තියක් නිසා නොබෝ කාලයක් භාගතුන් වසේ කියල දුන්න විදිහට ශාසනය යෙදුණ භාගිතුන් වහන්සට ක කරුණ මේ උතුම් දර මේ පුරුදු බුණු කළලා සමාජයන්ගෙන් වුණ හොද කලා වුණා දැඩි ලෙස ධර්මය මෙැනි කළ. දැඩි ලෙස වීරිවඩුව භාගතුන් අහන්සේ කියලදු නාකාරයම මේ ශාසරී මේ සසරින් මේ උතුම් ශාසනය නිසා එතරට පත් වුණා දහසටනම්පති මණ්ඩිත මහරත් බෝධියයකින් සැනසුනා. සංසාරය අප්‍රමාකන් අප්‍රමාණ කාලයක් දුක්විදිනග ඩිීම කළ. මහපළොවෙේ තිනනි වෙලිකෙට ගානට ඊටත් වඩාමී සංසාරය තවත් ඇවිදිමින් දුක්විදිමින් ගන්න තිබිනිිකය ඉතනම නිමාකරල දෙ මනත්‍ර කළ දෙම. තවත් අප්‍රමාණ කාලයකට මහාසාගරයටත් වඩා ජලකඳ අඩ අඩ අඩහන්ඩා අන්ඩා අන්ඩා පුරුවන්ඩ හිටියඇයි ඉදා බුදුරජාණන් වහන්සේදදිරී හැුුවු. තමන්ගේ කුොස පලාගන මේ ලෝකට උපසින කෝටි න දරුවන්ගෙනුවෙන් තවත් අනන්නදපුයි. එදා බුදුරජාණන් වහන්සේ ඉදිරී නැවත දරුවන් නෝපදින කෙනෙක් බවට පත්වුන්නා.කාම්බෝගී ජීවිතය විදල තව නෙරයට ඇදමින් මේ සංසාරී ඇවිදින මාරයට පක්ෂපති කෙනෙක් බවට පත්තිනෙ ක නත. මාරයට මෙල්ල කරට තිය ලංවෙන්ඩුවත් පැරි කෙනෙක් බවටය පත් වුණා. ආංගේ නිසයි භාගතන් වහන්සේ සඳහන් කළේ මගේද මගේද කිෂාගෝතමි කියෙලා භාගතන් වහන්සේගේ ලයින් උපං උතුම් බුදු ලයින් උපන් දෝනක් බවටය පත් වුණා කාරණ සඳහන් කරනවා උතුම් භාගතතුන් වහන්සේ හරහත් බෝධිය බාගෙන පසකූල සිවරු දරාගෙන රලසිවරු දරමින් අවසාන කටයුතු සිද්ධ කළ අවසාන ආමි අවසාන කටයුතු ටික සිද්ධ කලා උතුම් භාගිතුන් හංසේ යනුකම් පවල බාගන පංසකූලු සිවරු දරණ මෙහෙනෙන් අතරේ අග්‍රස්ථානය පවල බහ කිසා ගෝතමයයි ශක් දෙවිල්ලුලි කියලා භාගතන් වහන්සේ එදා සක්තියදට කර්ුණු සඳහන් කළා සක්නයදු දෑත දෝත නනල් තලේ තිල එදා භාගතුන් වහන්සේ ඉදිරීන් කිසාගෝතමී මහරහත්තරණින් වහන්සේ පිළිබඳ වහලා අප්‍රමාණ සතුරින් සාධනාද දෙනවා එ බදුරජාණන් වහන්සේ සක්නයවිුන්ට දේශනා කරන්න යොදාගත් අති උතුම් ගාතාරත්නයයි අපි හෙතින් සඳහන් කළේ භාගිදුන් වහන්සේ සඳහන් කරනවා පාන්සකෝල සිවුරු දරන කෘසූ නහර වැැල්වලින් ගැවශි ලතියෙන සිරරු තියනෙ එක කියන්නේ පන්සුකූල සිවුරු කියන්නේ බොහොම අමාරු රල්ලු ලෙහිසියෙන් ඇඟ දරන්ඩ බැරි ඉතාමත් අපහසු සිවුරු. සමහර වෙලාවට මිනි වතාපුමිනි සොහොනෙන් ඒ රෙදි කැබිලි අරගන්නකොට තවමත් පනුව වැගිරෙනවා. හරියට කුණවෙච්ච බත්මුලක් වගේ. ඒ රෙදි කැබලි අරගන්නකොට ඒවා නෝටික සාදාල අරගෙන ෝදල පිරිසිදු කරල වේලල මහල පුපෝල සිවුරු දිහිට අරගන්න. එන කතර රලුුවවෙද්ද කොයිතර අපහසු වෙද්දදි. එන අපහසු සිවරු දැරවී. ඊළංට සඳහන් කරනවා සොහං වොල කාල ගොඩල්ල මනිසුන්ට එපා කෙල විශික පුරදික කැලි. ශ්‍රමණයන්ට අත්්‍යවශ්‍යය නිසා ආර්ගෙනගිල්ල මහලා සිවුරු කරගෙන පුරුණුවා. පන්සුකූල උතුම් ගුණංග දරන උත්තමමෝ තමන්ට මානුරූපෝ පිළිවෙත්තමයි පුරන්නේ. ඒ නිසා බල්ල වෙලාට කෙනෙකුට පේන්නේ. ඇගේ තිීන මස්්ටික හේදිල ගිහිල ේලිලා ගිහිල්. හර ලි්පිලා ගිහිල්ල මස්ලේ වේලිලා ගිහිල්ල එහෙම බොහ දෂ්කර කටුකසිරු රුතමයි පන්සුකෝලක යො දරන්නේ එහමනන් එබඳ පන්සුකෝල ගුණයන් දරන උත්තමාවයක් තමයි කිසාා ගෝතිමක මහරත්තරණින් වහන්සේ කාන්තාවකට කොයිතරං ශක්තියක් තේනවද කියන කාරණාවත් කිසා ගොතම ආශ්‍රවයෙන්ම සාකච්ඡා කරන්න පුුව. කාන්තාවක් වේචයට කොයිතරං වීරයක් යෙනවාද. අද ඔබට මටවත් නැති වීරයක් යට තියෙනෙ නෙද. ඇයට කොයිතරම් දු හිතෙන්නද දරුව නැතුව යනකොට. මේක සංසාර හැටි කියල ඇය අවෝධ කර ගත් තේරුන්ගත්ත කල්පනනා කරගත් ත් කයිතරන් දුක්කින්දත් අපිහිතනවා අද මේ සංසාරය හැටි මේ කද කියෙල ඕනවට වඩ. ආංහිමනන් භාගිතන් වහන්සේ සඳහන් කලා සක් දෙවිඳුනී මම් බ්‍රාහ්මණය කෙල කියන්නේ මෙන්න මේ වාග කෙනකුට පාන්සකූලු සිවරු දරණ කෘසවිච්ච සිරුරුතියන නහරවැල්ද ගිහින්යන හහිදිලා ගිහින්තියෙන සිරුරු ඇති. වනේහි එකලාව තනවුම ගමන් කරන වනහි එකලාව දෙයාන කරන එහෙම කෙනාට මම බ්‍රාහ්මණය කලකනවා පන්සුකෝල සිවුරුදරන කෘසුව නහරවැල්ලුලින් ගැවිශලා තියෙන සිරුෘතිීන හොදකලාව කෙලහිට වෙලා ධ්‍යන වඩන කාම විතර්කවලින් වෙං වෙලා ඉන්නයි් ං බ්‍රාහ්මණය කියල කියීනව කියල කියීනකොට ගැමුරු කාරණාව ඇත්තුවලින් අභ්‍යන්තරින් සඳහන්කරල තියන්නේ මේ සඳහන් කරන්නේ මහරහතන් වහන්සේනමක් පිළිබඳ එනම් හැබෑවට භාගිතන් වහන්සේ බ්‍රාප්මනය කෙළකිවී මහරහතන් වහන්සේට එදා මෙහෙම කරනු දක්කලා. මීතත් වඩා බොහෝම ගැමරරික් මේ දේශනාව සිද්ධ කරලා. අතයුතුම් භාගිතුන් වන්සේ දේශනානිමා කරනකට බෝධනෙක් ස්ොවානාදී අතයුතුම් මාර්ග දරම් පලවල පිහිටියා කියල සඳහන් කරනවා. පෙනතුන මේ ලබා පෝතුම් ජීවිතේ. දුක් විදිනකොටේ දුක විදර්ශනා කරන අපට පුළුවන්න. වද විදිනකට වීදනව විදර්ශනා කරන්න අපට පුළුවන්න කොයි තරන් අපේ විමුක්ති අපි මහ ගණඩ පුළුවන්ද උත්තුම් භාගිච වනා ශේනිෂසා නවත් බොහෝලාට අපිට දුකක් ජයනකට අප ප්‍රහණය කරන්න උත්සාහ කරන්නේ පංචකාමයට මොනතු වෙලා නම් අපිට අවබෝධීන් දකින්න පුළුවන්න මේකත සංසාරයේ හැටි මෙච්චර කාලයක් සංසාරයේ මට මෙහෙමද සැලකුයි සස සසර පවත්වාගෙන යන්න මංකෝයි තරන් දේවල් කලාද නමුත් අබම රේනූග තරන්වත් උපකාරයක් සසර විටන් මට සිද්ධ කරන්නේ සසර විසින් මට සිද්ධ කරන නෑනී ඒ කාරණාව අවබෝධ කරගෙන නිවැරදිව කල්පනා කරන්න පුළොුවහඟුණු අපට අවසානයේ වැටහෙනවා මෙ සංසාරය අප්‍රමාණ කාලයක් මං කොයිතරන් දුක්විනිල තියෙනවාද එ ඉති මටත් තේනී දුකින් ඉතර යනයක නීද එතර යනවනක් භාගිතුන් වහංශයට කීකරුවිය යුතුමයි කිෂා ගෝතුමී වගේ එමන ඒ තරමට කීකරුෙන්ඩෝන ඒ කීකරුකම කොයි තරන්දේ මන්ගේ තියන සියලු මතවාද තමන්ගේ අදහස් තමන් හරි කළ පිළිගත්ත දේවල් හොඳයි හරි කළ තමන් හිතාපු දේවල් ඔක්කොම භාගතුන් වහන්සේගේ උතුම් සම්මා සබදධයේ ඉදිරී භාගතුන්හසේ දිරි අතහරින්දනි භාගුන් ංශේ බන්දන්නේ නෑ දැනගෙනි පුදේවල් ඔක්කොම භාගතුුන් වහන්සේ ඉදිරී බොරුහක්කිතර. උබෝහන්සේ දන්නවා බන්දන්න නෑ කියෙල මිහිතන්ඩුවන්. ඉතින්ට අපට පත්තින්න පුළුවහන්න්නං අප කොයිතරම් භාගිතුන් වහශට කීකරුවෙන් ැයි බවට පත්න භාගිතුන් වහන්සට කීකරුණුත් කෙනෙකුට නිවනමයි නිියවමයි ලංඟගවෙන්නේ. ඒ ඌතුම් නිවන් ලබන්ඩේ කිෂා ගෝතුමි වගේ අපටත් අවස්ථාව ලැබිලතිෙනවා. ලැබිලතිී අවස්ථාව ප්‍රයෝජන ගත්තද ලැවෙලති නවස්ාව ුගා කාලයක් ගෙවිල ගිහිල්ල අප ජීවිතුව. ගත්තිු ගිවිමින් පවතිනවා තාමත් අපි එක දවසක් කල්පනා කලාාදේ කොයි තරන් කාලයක් ගෙවිලගි හිල්ලදේ මම තාමත් භාගතුුන් අහංශට කීකරු වෙලාදේ කියනන් දුකින් විදර්ශීමම දුකින් ඉතරයාම තියනෙ භාගිතුන් වහන්සේ ගෞමයි දුක්කෙලවර නිව ලබන්න භාගිතුන් නාහශට කීර යුතු. එසේ නොවන කිසි කෙනෙකුට එසේ නෝන තාකල් මේ සංසාරයේ සැරිසරන්නමයි වෙන්නේ මෙමනක් භාගතුන්හන් සිටකී කරුවෙන් උතුම් බුදුපියාණන් වහන්සේෂරණය ඇන්ට මේ ලැබුණ උතුම් මනුස ජීවිතයට සාධාරණයක් ඉටු කරට මේ ලැබුණ උතුම් මනුස ජීවිතයෙන් ප්‍රයෝජනගන්ඩ මේ ලැබුණ උතුම් මනුසජීවිතයෙන් භාගිතුන් වහන් සිටකීකරුවෙන් මගේ උතුම් භාග්‍යතුන් වහන්සේගේ ආශිරවාදෙන්. ශක්තියේ දහිර වාසනාව භාග නිරන්තරින් උදාපත්වීවා කියලාශිරවාදයෙන් සිද්ධ කරනවා. ආකා සට්ටහාච්ච බුම්මට්ටහාදේවානාගා මහිද්දිකා පුං්ඥන්තං අනු මෝදිිත්ව චිරන් රක්කන් තුලෝක ශාසනංති දේවූ වස්සතු කාලීනේ සස්සෙ සම්පත්ති හොතුචේ පිතු බෞතුලෝකූචේ රජා භවතු දම්මිකු ද්‍රේශහයෝ නිබ්භානන්